ගැන කතා කරනවා නම් ජාති ගැන කතා කරනත් අපිට පුළුවන්. පශ්චාත් උපාධිය ගන්න කොට ආචාර්ය උපාධිය ගන්න කොට ආර්ථික විද්‍යාව අපිට වැදගත් වෙනවා. මම ලංකා බැංකුවේ ඉඳද්දි ඔය දැන් ණයවර ලිපි ගැන කතා කරනවා. මම ලංකා බැංකුවේ ඉන්නකොට තෙල් සංස්ථාවෙන් ණයවර ලිපි විවෘත කරලා තියෙනවා. ඉතින් මට අලුතෙන් කියන්න ඕනේ නැහැ මේ ණයවර ලිපි විවෘත කිරීම ගැන. ඈ විදේශ විනිමය කොහොමද සංචිත ගැන කියන්න ඕනේ අපි දැනුව යවත් කලින් කරගෙන ඉන්නේ. ඉතින් මම හිතන්නේ අවශ්‍ය වෙන්නේ රටට දැනුමක් උගත්කමක් බුද්ධියක් වෘත්තික භාවයක් නැති පිරිසක් නම් ඒක විශාල ඛේදවාචකයක් වෙනවා. මොකද COVID-19 වසංගතයෙන් ඔබට අපි ලෝකේ රටවල් අතර ඉස්සරහට යනවා. අපි තෙතෙන්ට යන්න ඕන. එතෙන්ට යන්න නම් මේ පිළිබඳව සමස්තයක් හැදීට අවබෝධයෙන් යුතු කණ්ඩායමක් මේ කටයුතු මෙහෙවන්න ඕනේ. ඉතින් එහෙම තීන බව පේන්නේ නැහැ. මම පල්ගිය සතියේ දෙල්කඳ ඉරිදපොළට ගියාම අපේ හිතවත් මම දන්නේ නැහැ මාධ්‍යවේදියෙක් කියලා මට කිව්වා මම අදහස ප්‍රකාශ කරන්නයි කියලා අවුමිරිස් රුපියල් 1200යි කියලා. දැන් මට එතනදි මොන නෑ නෑ 1200 නෙමෙයි කියලා මට කියන්න බෑනේ. ඒක තමයි යථාර්ථය. එතකොට මම පැහැදිලිව කිව්වා මේ 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 පොළ හදන්න ඉඩ මරන් දුන්නෙත් අපි. මම තමයි කටයුත්ත කළේ 2014. මැදිහත් වෙලා. ඔබ තුමුණ නැත්තම් ඊට මෙහා හයිලොඩ් පාර් හයින්නේ. ඈ ඉතින් තාම එමුසට වන්දිගේ වෙලත් නෑ. එතකොට අද පාරිභෝගික කරදරයක් නැතුව නම් එතන ඉතම අඩුයි පාරිභෝගික වෙලෙන්දුත් අඩු බහණ්ඩ මිලක් වැඩි. එතකොට එවැනි අවස්ථාවක අපි ජනතාව පැත්තෙන් කරුණු කියන්න ඕනේ. දැන් පාර්ලිමේන්තුව වසා දමලා. දැන් පාර්ලිමේන්තුවේ කරුණු කියන්නත් බෑ. කණ්ඩායම් රැස්වීමක් තිබ්බනම් ඒක දිත් අපිට කියන්න තිබුණා කරුණු. ඒ එහෙම කියන අවස්ථාවකුත් තියෙනවා. එහෙමනම් මාධ්‍ය අපින් ඇහුවම ප්‍රශ්නයක් අපි අවංකව උත්තර දෙන්න ඕනේ. එතෙන්දී මේ කවුරු හරි හිතනවනම් අපි ජනතාවගේ නියෝජිතයෝ මම ඡන්දෙන් දිනලා තින්නේ හැමදාම මම ජාතික ලයිස්ට් වලින් ඇවිල්ලා නැහැ සම්දානේ ලේකම් හැටන් මම ජාතික ලයිස්ට් එකකින් ඇවිල්ලා නැහැ තරඟ ගන්න ඇවිල්ලා තින්නේ ඒ කියන්නේ ජනතාව අපිට ඡන්ද දීලා ඉවලා තින්නේ එන ජනතා ප්‍රශ්න කතා කළ යුතු තැන් වල කතා කරන්න ඕනේ නිවැරදි කරන්න අවශ්‍ය අදහස් ප්‍රකාශ කරන්න ඕනේ ඉතින් යමක් හරියාකාරව සිදු වෙන්නේ නැත්නම් ඒක නිවැරදි තැනකට ගෙන්න අදහස් ප්‍රකාශ කිරීම හිතනවනම් විවේචනය කිරීමක් කියලා සාධාරණ විවේචනයක් ඉවසන්න බැරි නම් හරි අමාරුයි දේශපාලනය කරන්නයි රටක් රටක ඉදිරි කටයුතු සංවර්ධනය කරා ගෙනියන්නේ. ඉතින් ඒක නිසා ඒක එක පැත්තකින් මේ දැන් අපි දැක්ක පසුගිය කාලය තුල මහාචාර්යවරු තනතුරු වලින් දාලා ඇවිල්ලා තනතුරු බාර අරගෙන ඒවා යනකොට තම සිත් ඇවිල්ලා ප්‍රධාන අවස්ථා කීපයක් මම එක වෙනම කියන්නේ. ඒත් මේන් කරන්නේ මේ රටේ බුද්ධිමත් ජනතාවගේ බුද්ධියට යම් ආකාරයක කරන සමච්චලයක්. එහෙමයි අපි දකින්නේ. දැන් පාර්ලිමේන්තුවෙත් මම කිව්වා නම් හිටා පාර්ලිමේන්තුවේ ආවය අයවැයවාදී අවසානයේ කතා කරනකොට කතික වෙලා ඉස්තු ගත්තන් පස්සේ ඉන්නේ මේ දැන් මං හිමෝ මේ අපි ඉන්නෝනේ ඔනතරම් මේ පිළිබඳ උගත් බුද්ධිමත් පිරිස් ඒ අය නෙමෙයි කතා කරන්නේ. කරුණු කතා කරන්න ඕනේ. අද පාර්ලිමේන්තුවේ සංවාදයට ලක් කරන්න ඕනේ මේ COVID-19 තත්ත්වය තුළ කොහොමද රජයේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ. අපි කොහොමද ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ ජනතා හිතවාදීව ගන්න එහෙම සාකච්ඡාවක් සංවාදයක් වෙන්න ඕනේ. ඉතින් එතෙන්ට පාර්ලිමේන්තුව ගෙන යන්නයි අපිට ඕන කමතේ. ඉතින් එහෙම කරන ප්‍රකාශත් සමහරට හිතනවා නම් මේක ගැලපෙන්නේ නැහැ කියලා අපිට පුළුවන් කමක් නැහැ මහජන නියෝජිතය හැටියට ජනතාවගේ පැත්තෙන් කරුණු කියලා නිවැරදි කරගන්නවා හැර මේක එසේය කියලා එහෙම ඉන්න. ඉතින් ඒව නොවිසන තත්වයක් තුළ මේ තීන්දුව ගන්න ඒකට මම වෘත්තිකේ මගේ අලුත් කඩේ කාර්යාලයේ තිනු මම නිතිඥයකට කටයුතු කරගෙන හිටි. මේක බාරගත්ත හේතුව මම කිව්වා විශේෂම මේ අපේ දරු පරපුර අනාගත ලෝකෙට ගෙනියන්න නම් යම් දායකත්වයක් දෙන්න පුළුවන් නම් එහෙම දෙන්න පුළුවන් හිතාගෙන තමයි බාරගත්තේ. ඉතින් ඒක අවශ්‍ය නැහැ කියලා හිතෙනවා නම් ඊට වඩා සූසුකම් තියන අය ඇති ඒවට යාපත් වේවි. ඒතර ඒ අයට පුළුවන් ඒක ඉදිරි කටයුතු වෙන. හැබැයි අපිටත් අපගේ දේශපාලනයක් තියෙනවා. මම 1991 කෝට්ටේ නගර සභාවට ආවේ අත ලකුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එතන මම සන්ධානයේ පළවෙනි ලේකම්. සන්ධානයේ පළවෙනි ලේකම්. ඊපස්සේ ඒකිනුත් මම ඉවත් වුණා ඉල්ලාස් වුණා 2005 මැති උරෙන් පස්සේ එතනත් හිතට එකඟව කටයුතු කරන්න බැරි වෙච්ච එක. අපි බලනවා. ඉදිරි අනාගත කාලය තුල නව දේශපාලන සංස්කෘතියක් මේ රටේ බිහිවිය යුතුයි. ඒ තැනට අද ජනතාව පෙළගැසෙමින් සිටිනවා. ප්‍රතිපත්තිමය දේශපාලනයක් වටා ජනතාව ගොනු කරන ඒ ප්‍රතිපත්තිමය දේශපාලන ජයග්‍රහණය කරවීමයි මේ රටේ ජනතාවට තිබෙන කාර්යභාරය.
අයින් කරලා ආණ්ඩුවට එන පීඩනේ වළක්ව ගන්න පුළුවන්. ඒක මට යමක් කියන්න බෑනේ. ඇමතිවරු පත් කිරීම ඉවත් කිරීම මේ ව්‍යවස්ථාව යටතේ විධායක ජනාධිපතිවරයාට තියෙන බලයක්. ඉතින් ඒ අනුව කටයුතු කළා තියෙනවා. අපේ රටේ ඉතිහාසයේ හිටපු නායකයෝ. බණ්ඩාරනායක මැතිතුමා වරායවන් සියල්ල ජනසතු කළා. බ්‍රිතාන්‍යයන්ගේ කටුනායක තිරිකුණාමලේ රත්මලාන කොළඹ වරායවන්. සිරිමා බණ්ඩාරනායක මැතිණිය තෙල් සංස්ථාව හැදුවා. විදේශ සමාගම් ජනසතු කළා. දැන් අද මොකද වෙලා තියෙන්නේ මට? කච්චතේ දූපත දූපතක් ලබා ගත්තා අපේ රටේ. දැන් අපි එහෙම නෙවෙයිනේ. සම්බන්ධොට පැත්තේ චීන කොඩිය ගන්නවා. ඈ කෙරවල පිටි පැත්තේ සමහරට වටේ රටක කොඩියක් ගහ විහෙට අනිත් පැත්තේ. ඈ දැන් තෙල් ටැංකිය සංකීර්ණ හැට වෙනකොට ඉන්දියාවේ කොඩිය අපේ කොඩිය දෙකම ගන්න. ඉතින් මේක මේකද මේ මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ? අපතුමා දැන් අපි දකින්න ඕනේ මේ විතරම මේ විමල් විනාංශලා උදේ ගමන් කරා අනුමෝය වෙච්චයි කරා. प्रश्ने पीड़नीय तरम प्रकाश जीवन वेदम हेमोटम विरकियाव हेमोटम मेरटे तरुण परपुर विश्वास भंगत्ला නිශ්චිත භාවයක් නැහැ. විදේශික රටවල ඉගෙනගත්ත දරුවන්ට අද ප්‍රේෂණ මේ මුදල් විදේශ මුදල් යවා ගන්න බැරි වෙලා තියෙනවා. ඡා ගන්න. ඒවා විසඳා ගැනීම ක්‍රමවේදයකට අපි යන්න ඕනේ. ඉතින් ඒවා ඒවා යන්නේ නැත්නම් ඒව ගැන අපි අදහස් ප්‍රකාශ කරන්න අවශ්‍ය. ජාපනංජිය ගන්න තීන්දුව දේශපාලන කින්ද ගන්න බෑ. එතනයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මේ නොගැලපීම් රාශියක් වෙලා තියෙනවා. අධ්‍යාපනංජිය ගන්න තීන්දුව නැහැ ගන්න යනවා. කෘෂිකර්ම විද්‍යාපිලිබඳ පරීක්ෂණ කළා කුඹුරු වැඩ කරන ගොවියෝ වැත්තකින් තියලා තින්දු ගන්නවා ඒව ගැලපෙන්නේ නැහැ මේ සියල්ල නිසා මේ දැන් අපි රටක් අර්බුදෙන් අර්බුදයට පත් නොකළ යුතුයි අර්බුදයක් අපි විසඳන්න ඕනේ දැන් ඉංග්‍රීසියෙන් කියනවා නම් ක්‍රයිසිස් එකක් අපි විසඳන්න ඕනේ તો ක්‍රයිසිස් ટુ ක්‍රයිසිස් උනොත් විසල් ප්‍රශ්නයක් ඒ නිසා ඉදිරි කාලේ දුණා ආණ්ඩුව නිවැරදි මඟකට ගන්න අවශ්‍ය කරන අදහස් අපි නොපැකිලව නොබියව ඉදිරිපත් කරනවා දැන් වඩා නිදහසක් තියෙනවා මොකද තීන්දු ගන්න තැන් වල අපි කොහෙත්ම නැහැනේ දැන් එතකොට අපේ අදහස් අපිට ප්‍රකාශ කරන්න හිතෙනවා හැකියාව තියෙනවා අපි බලනවා මේ රටේ ඉදිරි කාලය තුළ නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමේ ප්‍රවණතාවයන් තියෙනවා ඔබතුමා අලුත් දේශපාලන ගමනක් ගැන කතා කරනවා उदाहरण विधायक जनता හරි තව පිරිසක් ඉන්නවා විධායක දුරේ අවශ්‍ය කරන්න ඕනේ නැහැ මේ මත දෙකක් නේ ඒතර ඔයකින් කොයි මතයේද තෝරගන්නේ කියන එක රටේ බොහෝතර ජනතාවත් එක්ක මේ වැඩේ කරන්න වෙන්නේ තනින් කාටවත් කරන්න බෑ ඒ නිසා එවැනි සමාන අදහස් දරන පිරිස එක ගුණයකට එවි තීරණාත්මක වෙලාව කිසිම කනගාටුවක් නැහැ මම හිතන්නේ මම දවස් දෙකකට කලින් දෙල්කඳ ඉරුද පොළට ගියාම ඔබගේම සහෘදේ මගේ ප්‍රශ්න කරායින් පස්සේ මම ස්විප් එකක් ගත්තා මම සාමාන්‍යයෙන් පොලට ගියාම ස්විප් එකක් ගන්න තියෙන දෙනවට නෙමෙයි එපාරේ එතුම මගෙන් අහුවා ඔබතුම ස්විප් එකක් ගත්තා මම කිව්වා අපිට වෙන ආදායමක් නැහැ හරි මේ ස්විප් එකක්වත් ඇදෙයිද කියලා බලන්න ඕනේ කියලා අපිට ස්විප් එකක් ඇදලා දෙන්න මොකක්ද අඩෝදේ දාන මුදල් නැති වුණාට ස්විප් එකෙන් මම හිතනවා මට ස්විප් එකක් ඇදලා දෙන්න දේශපාලන වශයෙන් महेंद्र राजपक्ष जनाधिपति विपक्ष नायक नौना नम यदास्तरे आगमति नौना नम यतुमा दिदास पहे जनाधिपति नौना नम इमहाट युद्धावसान දැන් මේ තනතුරු දරන සියල්ලම ලංකාවේ හිටියෙත් නෑ සමහර. සමහරවිට මේක කියනවාද? සමහරු ඡන්ද දැම්මෙත් නෑ 2004. ඡන්ද දාන ලංකාවේ හිටියේ නෑනේ. හැබැයි අපි අපේ කාර්යභාරය දා යුතු කළා.
නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ තිබූ ඡන්ද පදනමට තමයි තව කොටසක් එකතු වෙලා මේ ජයග්‍රහණයන් සියල්ලම අපි පෞද්ගලික කාලය තුල ලබන්නේ. ඉතින් එතෙන්දී අපිට වටිනාකමක් තිබුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කරන්නේ අපිට වටිනාකමක් තිබුණා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්තුන් මැතිණිය වටිනාකමක් දුන්නා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුම වටිනාකමක් දුන්නා. නමුත් අවසානයේ අපි එතනින් ඉල්ලාස් වෙලා අස්කලේ නැහැ ලේකම්තුමා. අපිට එතන ප්‍රතිපත්ති මේකතාවයක් නැති නිසා ඉවත් වුණා. මොකද අර පරදිච්චයි ජාතික ලැස්සුන් දැමු තත්ත්වය තුල. හරි. ඉතින් ඒක නිසා අපිට මේ දේශපාලන ඉතිහාසය ගැන අපි දන්න. දැන් අපිව තනතුරු වලින් ඉවත් කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව අගමැති කරනකොට ලංකාවෙත් හිටපු නැති චන්දිවත් පාවිච්චි නොකරපු අය. දිනේෂ් ගුණවර්ධන ඔබතුමා නබුතුමාගේ සපතුක් බලන්න ආවා. ආවා. හිතවතුන් කතා කරන්නේ නැද්ද සමකාලීනව? හිතවතුන් සෑහෙන පිරිසක් කතා කරනවා. ඉතින් ඇත්තටම මට ආවේ ඔක්කොම සුභපැතුම්. අලුත් අවුරුද්ද සුභපැතුම් ආවට වඩා සුභපැතුම් ආවා අද උදේ. ලොතරැයි යන්නේ. ඔව් මං කිව්වේ ඒකයි. ඉතින් ඒ ලොතරැයි යදුනොත් නම් ලොකු දෙයක්. ඔකේ මුදල් වශයෙන්. හැබැයි දේශපාලන වශයෙන් මං හිතනවා මං මට ලොතරැයියක් ඇදලා වගේ තමයි තියෙන්නේ. මං හිතන්නේ වාහනයක් දැන්න නැහැ ඉතින් මුසාවේ ගිහිල්ලා නේද? ලීස් එකක් දාලා හරි වාහනයක් ගන්න ඕනේ නැත්නම් යාළුවෙක්ගෙන් ඉල්ල ගන්න ඕනේ. එතකන් ඉතින් ත්‍රී වීල් එක හරි යනවා. ඔබතුමාට දැනුවා ලිඛිතව දැනුම් දුන්නද ඔබතුමා ඉවත් කරන්න? නෑ එහෙම දැනුම් දෙන්න නෑ. එහෙම දැනුම් දෙන්නේ නෑ. එහෙම දැනුම් දෙන්නේ නෑ. සාමාන්‍යයෙන් ගැසට් නිවේදනය තමයි යන්නේ. අපේ නම් සුභ අනාගතයක්.